සුබ දවසක් වලහමෝටම මෙතනදී මම ඔයගලන්ට පෙන්වන්න යනවා කොහොමද Google Form එකක් මොබයිල් ෆෝන් එකකින් ඉතා පහසුවෙන් ක්‍රියේට් කරගන්න කියලා. Google Forms අපි දන්නවා විවිධ ප්‍රශ්නාවලි සඳහා ඒ වගේම විශේෂ මේ දවස්වල නම් වාර විභාග සඳහා මාසික පරීක්ෂණ ඒකක පරීක්ෂණ වගේ දේවල් වලට අපිට බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී සිංහලෙන් ටයිප් කරන්න හරි එහෙම නැත්නම් වෙනත් ඕගොල්ලන් භාෂාවකින් මේ Google Forms වල වැඩ කරගෙන යනවා නම් කරන්න පහසු ක්‍රමයක් තමයි මම මේ පෙන්නන්නේ. ඕගොල්ලන් දකින්න ඇති මම ඕපන් කරා Google Play Store එක. මම Android phone එකක් යූස් කරන්නේ. ඉතින් Google Play Store එකට ගිහිල්ලා මම එතනදී සර්ච් කරනවා හෙලකුරු කියන කීබෝඩ් එක. සිංහල කීබෝඩ්ස් වලින් මම හෙලකුරු කීබෝඩ් එකට හුඟක් කැමති. ඒක හරි පහසුවෙන් අපිට වැඩ කරන් යන්න පුළුවන්. ඉතින් මම වැඩ කරලා තියෙනෙත් ඒකින්ද මම ඒක ඕගොල්ලන්ටත් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. මෙතනදී ඕගොල්ලන් Google account එකකින් නැත්නම් Gmail account එකකින් login වෙලා තමයි අපිට මේ පහසුකම සොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට සිංහල keyboard එකක් install කර ගන්න පුළුවන්. මම කිව්වා වගේ මම හෙලකුරු පාවිච්චි කරේ. එතකොට එතනදී හෙලකුරු වෙනම map එකක් තියෙනවා. ඒකම මම මේ install වෙලා තියෙන්නේ මගේ phone එකට. ඒකයි මෙතන open කියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙතන install කියලා button එකක් ඒක press කරලා install කර ගන්න ඕන. කාට හරි keyboard එක විතරක් ඕන නම් මෙන්න මේ පල්ලෙහා හෙලකුරු light keyboard ඕනේ කියන එක click කරලා keyboard එක විතරක් තෝරගන්නත් පුළුවන්. අතින් වෙන වෙන සිංහල apps තියෙනවා, keyboards තියෙනවා. personally මම මේ හෙලකුරු keyboard එකට කැමති. ඒක මේ phone එකේ විතරක් නෙමෙයි අපිට computer එක පාවිච්චි කරන්දි උනත් online මේ හෙලකුරු keyboard එක ගිහිල්ලා අපිට වැඩ කරන් යන්න පුළුවන්. හරි, අපි බලමු මේ මම කිව්වේ සිංහල එකක් ගැන. අපිට වෙනත් ෆොන්ට් එකක් අපි ගත්තොත් තැමිල් වගේ ගත්තොත් කොහොමද අපිට පුළුවන් සර්ච් කරන්න තැමිල් කීබෝඩ් කියලා. එතකොට ඕගොල්ලන්ට පේනවා තැමිල් කීබෝඩ් කියලා ටයිප් කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට තැමිල් කීබෝඩ් කියලා එනවා. මට මේක සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරාම සාමාන්‍යයෙන් පාවිච්චි වෙන තැමිල් කීබෝඩ්ස් පේනවා. ඕගොල්ලන්ට පේනවා මෙතන මේ ඉන්ස්ටෝල් කියලා තියෙනවා. මේ ටැමිල් කීබෝඩ් එක දේශ් කීබෝඩ්ස් කියන එක මම පාවිච්චි කරන්නේ. ඒකත් සෑහෙන්න හොඳයි. මේ හෙලකුරු වගේම අපිට වොයිස් ටයිපින් වලට එහෙම සපෝට් කරනවා. ඉතින් කාට හරි ටැමිල් වලින් කරනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව වෙනත් භාෂාවන් උගන්වනවා නම් ඒ වගේ දෙකදී ඔයගලන්ට අවශ්‍ය වෙන්න පුළුවන් වෙන ෆොන්ට් එකක් පාවිච්චි කරන්න. ඉතින් Play Store ගිහිල්ලා Android phone එකක් නම් Play Store ගිහිල්ලා කීබෝඩ් එකක් සර්ච් කරලා ගන්න. මම නැවතත් පොඩ්ඩක් මෙතන ටැමිල් කීබෝඩ් එක පෙන්වන්න. දැන් මම යාර කිව්වා වගේ අපිට මෙතනින් කීබෝඩ් මේ බලන්න පුළුවන් views මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන. දැන් පළවෙනි එක ගත්තම 10 million plus 100k plus දෙවෙනි එක ගත්තම ඒ වගේ අපිට පෙන්වනම මෙතන කොච්චර ප්‍රමාණයක් මේක ඉන්ස්ටෝල් කරලා තිනවද, මේකේ බයිට්ස් ප්‍රමාණය, මේකේ සයිස් එක කොච්චරද එහෙම කියනවා. තව දෙයක් තමයි මේක උඩ ක්ලික් කරලා අපිට ඇතුළට ගිහිල්ලා මේ කීබෝඩ් එක ගැන විස්තරයක් අපිට දැනගන්න පුළුවන් මේ විදියට. ඉතින් මේ විස්තරෙත් එක්ක අපි සැටිස්ෆයිඩ් නම් මේ රේට් රෑන්කින් රිවියුස් එහෙම තියෙනවා කියවලා බලන අපිට ඒක සැටිස්ෆයිඩ් නම් අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරලා ඒක හරි නැත්නම් වෙන එකක් ආපහු ඉන්ස්ටෝල් කරගන්න ඒ වගේ පහසුකම් තියෙනවා. ඉතින් දැන් මම මේක ඉන්ස්ටෝල් කරන්නේ නැහැ. මම අපි යමු දැන් කොහොමද Google Form එකක් ටයිප් කරගන්නේ කියලා බලන්න. ඉතින් මෙතෙන්දී ඔයගලන්ට පේනවා Google Chrome මගේ බ්‍රවුසර් එක තියෙනවා. අපි Google Chrome හරහා තමයි යන්න වෙන්නේ මේ අපි පාවිච්චි කරන්න යන්නේ Google Forms. Google account එකෙන් අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක නැත්නම් බෙනිෆිට් එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන 100 අකුරක් තියෙනවා. මම දැන්ටමත් Gmail account එකෙන් login වෙලා ඉන්නේ. ඒකයි මට එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒකම අපිට අර හුරු පුරුදු dots 9 තියෙනවා. 3x3 dots 9. එතනින් අපිට පුළුවන් Google apps වලට යන්න. පහළටම ගියාම ඕගොල්ලන්ට Google forms කියලා තියෙනවා. ඉතින් මෙතනදී Gmail එකට log වෙන්න ඕන. අපේ Gmail account එකත් එක්ක Google Drive එකක් අපිට හම්බෙනවා. 15 GB space එකක් හම්බෙනවා. ඒකේ තමයි
අපේ මේ ෆෝම්ස් ස්ටෝ වෙන්නේ දැන් උදාහරණයක් විදිහට මම කම්පියුටරේ ෆෝම් එකක් කරා නම් මොන හරි කරා නම් ඒක මගේ කම්පියුටරේ ගබඩා වෙන්නේ. ඒ වගේ මෙතනදී අපි මේ කරන දේවල් ගබඩා කරන්න අන්තර්ජාලයේ ඒ Google ලගේ ඩ්‍රයිව් එක Google ලගේ ඒ ඩේටා තියෙන ස්ථානයක ඉඩක් අපි වෙනුවෙන් මෙන් වුණා. ඒක ධාරිතාවය 15 GB. ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ගන්නවා නම් පේමෙන්ට්ස් කරලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපේ වැඩවලට 15 GB හොඳටම ප්‍රමාණවත්. ඒකම තව දෙයක් මම ඕගොල්ලන්ට කියන්න ඕන. අපිට හිතෙනවා නම් Google accounts කීපයක් තියාගන්න. එතන කිසිම ගැටලුවක් නැහැ. Google සමාගමෙන් කිසිම තහනමක් කරලා නැහැ. ඔයාගේ ඇත්තම විස්තර දාලා ඔයාට Google accounts කීපයක් තියාගන්න පුළුවන්. ඉතින් Google accounts කීපයක් තියෙනවා කියන්නේ Google Drive එකේ 15 GB තියෙනවා ඒ තියෙන accounts ප්‍රමාණයට. අපි කියමු Gmail accounts පහක් ඔයා හැදුවා කියලා. එහෙනම් 15 GB drives පහක් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඔයාට එක එක දේවල් වලට ඒ drives වෙන් කරලා තියාගන්න පුළුවන්. මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මං කියපු දේ කියලා. ඉතින් අපි බලමු මෙතනදී කොහොමද Google form එක create කරන්න කියලා. ඇත්තටම මේක තව වීඩියෝ එකක් තියෙනවා මම කරපු. ඒ වීඩියෝ එක මම මෙතන ඉහළ දකුණු ඉහළ කෙළවරේ කාඩ් එකේ දාලා තියෙනවා. එතනින් ඉහළ බලන්න පුළුවන්. ඒ විදිහම තමයි අපේ ෆෝම් එක ටයිප් කරන් යන ඒ දේවල් තියෙන. එකම වෙනස මම මේ ඔයගලන්ට සිංහලෙන් ටයිප් කරන්න කියලා දෙන එක. නැතුව ඒතුරු ඔප්ෂන්ස් හදනේම ඔක්කොම ඒ විදිහම තමයි. හරි, අපි මෙතනදී බලමු. මෙතනදී ඔයාලට පේනවා untitled form එකක් තියෙනවා. මේ untitled form කියන නම වෙනස් වෙනවා. අපි form එකේ title එක වෙනස් කරාම මෙතන අපි බලමු ටයිප් කරන්න. මේකෙදි දැන් උදාහරණයක් විදියට මම මෙතන පෙන්නනවා සිංහලෙන් අපිට ටයිප් කරන්න ඕන. සිංහල එහෙම නැත්නම් තමිල් නම් තමිල් කෙනෙක්ට තමිල් එක යූස් කරන්න පුළුවන්. කොට ඔන්න සිංහල මන් තෝරලා තියෙනවා. දැන් මේක ටයිප් කරනකොට සාමාන්‍ය අර අපි සිංග්ලිෂ් කියලා අපි ටයිප් කරන්නේ නේ තෙවෙන්නේ තෙවන තෙවන. තෝරාට පේනවා පල්ලෙහා පොඩි සජෙෂන් එකකුත් දෙනවා කීබෝඩ් එකට උඩින්. දේ සජෙෂන් එකට ගිහිල්ලා මට පුළුවන් මේ විදියට ඒක හරි ගස්සලා ගන්න. ඉතින් දැන් මෙතනදී බලමු මේ මයික් එකක් තියෙනවා. ඔගලන් සිංහල තෝරලා තියෙන වෙලාවේ මයික් එක ප්‍රෙස් කරාම ඔගලන් කියන දේ සිංහලෙන් ටයිප් වෙනවා. විභාගය මං කියපු වියන්නේ ඇහුන්නේ නැහැ. ඔන්න ඔය වගේ ගැටලු එන්න පුළුවන්. ඉතින් එතනදී අපිට නැවත ටයිප් කරන්න පුළුවන්. නැත්නම් ඕනා කීබෝඩ් එක පාවිච්චි කරලා ටයිප් කරන්න පුළුවන්. ඉතින් දැන් මම කියපු දේ අනුව පල්ලෙහා සජෙෂන් එකක් දීලා තියෙනවා. ඔන්න මම සජෙෂන් එක තෝරගත්තා. ඊළඟට මට ඕනේ මේක 6 වෙනි ශ්‍රේණිය කියලා කියන්න. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඔයගලන්ට මම ආයෙමත් පෙන්නනවා මයික් එක ඔන් කරලා. 6 වෙනි ශ්‍රේණිය විද්‍යාව වන ඕන නැත්තම් 6 ශ්‍රේණිය විද්‍යාව ඔන්න ඔය විදිහට අපිට මයිති කීබෝඩ් එකක් පාවිච්චි කරලා මේක හරි ගස්ස ගන්න. ඔන්න අපිට ඔය විදිහට පුළුවන්. ඊළඟ ලයින් එකේ හිතන්න මේ ගැන අපි දෙනවා මේ පේපර් එක කියද ප්‍රශ්න කීයක් තියෙනවද පැය කීයද එහෙම කියලා. ප්‍රශ්න 40කින් සමන්විත වන අතර සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපය යුතුය. අන්තිම ටික මගෙන් හරියට කියෙවුන්නේ නැහැ. ඉතින් එකෙන් දෙක හරියට ආවේ නැහැ. ගැටලුවක් නැහැ. වට කීබෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපි ආයේ වොයිස් එකක් දීලා බලමු. වොයිස් ඉන්පුට් එක. සැපය යුතු වේ. හරිනේ. ඉතින් ඔන්න ඔය විදිහට එනවා. ඊළඟට අපිට පැය ගාන උනත් මෙතන දාන්න පුළුවන්. ඒ වගේ විස්තර එතන සටහන් කරන්න පුළුවන්. ඊළඟට මෙතනදී ඔයගොල්ලන්ට පේනවා untitled question කියලා තියෙනක. අපිට කෙලින්ම දැන් MCQ paper එකට යන්න බෑ. අපිට ටයිප් කරන්න වෙනවා නම කියන එක. අපි සාමාන්‍යයෙන් paper එකක් ගත්තම නම ලියන්න කියනවනේ. ඉතින් ඔන්න නම කියලා දෙන්න පුළුවන්. මෙතනදී නම කියලා තෝරුවාම short answers කියලා අපිට ලැබෙනවා. අපි බලමු මේ එන ප්‍රශ්නවලදී අපිට තෝරගන්න පුළුවන් answers වර්ග කීපයක් තියෙනවා.
ඇති මෙතැන්දි ඔයගලන්ට පේනවා ෂෝට් ආන්සර්ස් තියෙනවා. ඊට අමතරව අපිට මේකෙදි ගන්න පුළුවන් පැරග්‍රාෆ් එකක්, ඒ වගේම මල්ටිපල් චොයිස් ක්වෙස්චන්ස්, ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට ෂෝට් ටර්ම්ස් එකක්, පැරග්‍රාෆ් එකක් වගේ දෙයක් අරගෙන ඒ වෙලාවෙම දරුවට පිළිතුරු බලලා ලකුණු ලබා දෙන්න බෑ. පිළිතුරු සංසන්දනය කරලා ලකුණු ලබා දීමක් කරන්න අමාරුයි. මොකද ෂෝට් ටර්ම්ස් එක්සැක්ට් ටර්ම්ස් එකක් තිබුණත් දරුවා කීබෝඩ් එකෙන් එන්ටර් කරනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන දරුවා තාක්ෂණයත් එක්කත් ගැටලු සහගත තත්ත්වයකට එනවා. දැන් අතින් එනවා වගේ නෙමෙයි, මෙතන එන්ටර් කරන්න ඕන කීබෝඩ් එකෙන්. කීබෝඩ් එකෙන් එන්ටර් කරනකොට එක වචනයක් හරි වෙනස් වුණොත් අන්න එහෙනම් මේ ෂෝට් ආන්සර්ස් අපිට ඒ වෙලාවෙම උත්තර ලබා දෙන්න හොඳ උත්තරයක් ලබා දෙන එකක් නෙවෙයි. නමුත් මේකේ තියෙන MCQ කියන ඒවා අපිට තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතනදී අපිට පුළුවන් මේ ෂෝට් ආන්සර්ස් වලට අමතරව පැරග්‍රාෆ්, මල්ටිපල් චොයිස්, චෙක් බොක්සස්, ඩ්‍රොප් ඩවුන්, ෆයිල් අප්ලෝඩ්, ඒ වගේ විවිධ ඔප්ෂන්ස් ගන්න. දැන් මෙතනදී මල්ටිපල් චොයිස් තමයි සාමාන්‍යයෙන් අපි ගන්නෙ. මල්ටිපල් චොයිස් එක ගන්න හේතුව තමයි අපි සාමාන්‍යයෙන් වර්ණ 3ක් හරි 4ක් හරි 5ක් හරි දෙන්න පුළුවන් එක වර්ණයක් උත්තර හරියන්න. චෙක් බොක්සස් කියන එක අපි සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. මොකද චෙක් බොක්සස් එක සාමාන්‍යයෙන් පිළිතුරු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දෙන අවස්ථාවලදී අපි පාවිච්චි කරන්නේ. දැන් මල්ටිපල් චොයිස් ක්වෙස්චන්ස් වල ඔයාලා දන්නවා එකක් විතරයි තෝරන්න පුළුවන්. අනිත් එක තෝරපු ගමන් අනිත් ඒ කලින් තෝරපු එක නැතුව යනවා. චෙක් බොක්සස් එහෙම නෙවෙයි. අපේ සමහරලාට උදාහරණයක් විතර මේ වගේ ප්‍රශ්නයක්, ඔබ දන්නා භාෂා මොනවාද කියලා හෙව්වොත් අන්න එතකොට අපි දන්න භාෂා සිලෙක්ට් කරන්න දෙකක් හෝ තුනක් තියෙන අන්න චෙක් බොක්සස් වගේ දෙයක් ගන්න පුළුවන්. ඩ්‍රොප් ඩවුන් එක තමයි අපි මේ ඉන්නේ තෝරා ගැනීමක් කරන්න සියලුම දේවල් එන්ටර් කරලා තියෙන එක. ඉතින් ඒකම ෆයිල් අප්ලෝඩ් කියලා තියෙනවා. අපිට කරලා ෆයිල් එක දරුවට අප්ලෝඩ් කරන්න, ඒ කරන පේපර් එක අප්ලෝඩ් කරන්න දෙන්න පුළුවන්. එතකොට පස්සේ ටීචර් බලලා නිවැරදි පිළිතුරු ලබා දෙන එහෙම ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම ලීනියර් ස්කේල්, මල්ටිපල් චොයිස් ග්‍රිඩ්, චෙක් අවුට් ග්‍රිඩ් කියලා තියෙනවා. මේවත් අපිට අවශ්‍යතාවය අනුව තෝරා ගන්න පුළුවන්. අපි කිව්වොත් අපිට දාන්න ඕන මල්ටිපල් චොයිස් ග්‍රිඩ් එකක්. එතකොට මේ හැම රෝ එකටම ආන්සර් එකක් ලැබෙන විදිහට තමයි අපිට දාන්න වෙන්නේ. ඊළඟට ඩේට් ඇන් ටයිම් ගන්න වෙන අවස්ථා තියෙන පුළුවන්. අපි කිව්වොත් ජොයින් ඩේට්, නැත්නම් කෝස් ස්ටාර්ටඩ් ඩේට්, නැත්තන් පේපර් ස්ටාර්ටඩ් ටයිම්, ඒ වගේ ගන්න ඕන. අපිට ඒ වගේ දෙයක් දාන්න පුළුවන්. ඉතින් මෙතනදි ෂෝට් ආන්සර්ස් කියන එක මම තෝරගන්නවා. නම්බට මට ෂෝට් ආන්සර්ස් දාන්න පුළුවන්. ඒකම ඔයාලට පේනවා මේ පල්ලෙහා රික්වයර්ඩ් කියලා තියෙනවා. මෙන්න මේ රික්වයර්ඩ් කියන එක අපි තෝරගන්න ඕන. ඒ රික්වයර්ඩ් එක තෝරගත්තම මේ ප්‍රශ්නෙට අපිට එනවා අනිවාර්යෙන් පිළිතුරු සැපේ යුතුයි කියලා. ඇති එහෙම පිළිතුරු සැපයුවේ නැත්තම් ඊළඟ කොටස නැත්තම් පේපර් එක සබ්මිට් කරන්න, නැත්තම් තව සෙක්ෂන් එකක් තියෙනවා ඒ සෙක්ෂන් එකට යන්න බැරුව යනවා. ඒක මෙතන තියෙන තව කීපයක් මම උගලන්ට හඳුන්වලා දෙන්නම්. මෙතන මේ මුලින්ම තියෙන්නේ කොපි කියන එක. මේ ක්වෙස්චන් එක වගේම තව කොපි එකක්, ඩුප්ලිකේට් එකක් අපිට ගන්න පුළුවන්. උගලන්ට පේනවා දැන් උඩේක නම අර රතු පාටෙන් මං කිව්වේ රතු ඇස්ට්‍රික් මාක් එකක් එනවා. මේක අනිවාර්යෙන් උත්තර සැපේ යුතුයි කියන එක අපි රික්වයර්ඩ් කියන එක සිලෙක්ට් කරානේ. ඉතින් මෙතනදී මේකෙම කොපි එකක්. ඉතින් දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති අපි මොන හරි මේ ටයිප් කරනකොට අපි මුලින් සෙටිංස් දැම්මොත් ඒ සෙටිංස් ටික ඊට පස්සේ වටත් ඔටෝමැටිකලි එනවා. රික්වයර්ඩ් හැමතිස්සෙම ප්‍රෙස් කර කර ඉන්න ඕනේ නැහැ. මේ MCQ පේපර් එක අපි ක්වෙස්චන්ස් 40ක් හදනවා නම් 50ක් හදනවා නම් හැම ක්වෙස්චන් එකකින් ක්වෙස්චන් එකටම අනිවාර්යෙන් ක්වෙස්චන්ස් 40 ළමයා කරන්න ඕනනේ. ක්වෙස්චන් එකකින් ක්වෙස්චන් එකට රික්වයර්ඩ් කියන එක ප්‍රෙස් කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් එක ක්වෙස්චන් එකක් ටයිප් කරලා ඊළඟට ඒක කොපි කරන්න, නැත්නම් ක්වෙස්චන් එක ටයිප් කරන්න කලින් වුණත් අපිට මේ රික්වයර්ඩ් එක දාලා ඊළඟට ඒක කොපි කරන් යන්න පුළුවන්. දැන් මෙතනදී
ඊළඟ දේ තමයි මේ තියෙන්නේ රීසයිකල් බින් එක අවශ්‍ය නැති දෙයක් මට ඩිලීට් කරන්න. දැන් මෙතන දෙකක් මට අවශ්‍ය නැහැ. මට මේක ඩිලීට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම මෙතන වෙනස් කරනවා පන්තිය කියලා. අපිට පන්තිය දැනගන්නත් ඕන. ඉතින් පන්තිය කියන එකේදී මට ෂෝට් ආන්සර්ස් නෙමෙයි මට MCQ එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රොප් ඩවුන් එකක් උනත් දෙන්න පුළුවන් තෝරා ගැනීමක් කරන්න. ඉතින් MCQ sorry multiple choice ගත්තාම සාමාන්‍යයෙන් ඉඩ යනවා පේපර් එක දිග් වෙනවා. ඩ්‍රොප් ඩවුන් ගත්තොත් තනි ලයින් එකේ මේ ඔප්ෂන් ටික එනවා. ඔප්ෂන්ස් අපි ටයිප් කරන්න ඕන මේ විදියට. ඉතින් මම මෙතනදී 6A ඔව් සිංහල මම තෝරලා තිනින්ද මට සිංහලෙන් ආවේ. මේක හරි ගස්සලා දානවා. දෙවෙනි ඔප්ෂන් එක අපි හිතමු පැරලල් ක්ලාසස් 3යි තියෙන්නේ කියලා. එහෙනම් අපිට පුළුවන් මෙතන මේ විදිහට ඒ තුන සටහන් කරගන්න. මෙන්න මේ විදිහට. එතකොට මට drop down එක විදිහට තමයි එන්නේ. මෙතන මේ විදිහට options තුන පෙන්වනකොට drop down එකක් එන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නෙට මට යන්න පුළුවන්. දැන් තමයි question paper එක පටන් ගන්න. ඉතින් මෙතනින් පස්සේ අපිට මේ දරුවගේ ප්‍රධාන විස්තර ටික ගන්න පුළුවන්. මේ ටික අරගෙන ඊට පස්සේ ඊළඟ එකට section එක මට කඩන්න පුළුවන් paper එකට යන්න. මේ තියෙන section එක කඩන එක මෙතනින් අපිට ඔන්න විදිහට section 2 කියන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පේන ඔටෝමැටිකලි මේ උඩ වැටලා තිනවා after section 1 continue to next section කියලා මෙතන වැටලා තියෙනවා. ඉතින් section 2 එකට ඊළඟට යනවා. මෙතනදී untitled section එකට අර ඉස්සෙල්ල මම මෙතන දාපු ඕන paper එකේ විස්තර ටික එතනට දාන්නත් පුළුවන්. මෙතන තෙවන වාර විභාගය 6 වෙනි ශ්‍රේණිය කියලා මෙතන විද්‍යාව එහෙම කියන 6 වෙනි ශ්‍රේණියේ විද්‍යාව කියලා ඒ වගේ මේ සෙක්ෂන් එක පටන් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී questions ගොඩාක් තියෙනවා නම් නැත්නම් paper 2 කියලා එකක් තියෙනවා නම් අපිට තව සෙක්ෂන් එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ දිගටම questions 40ම ටයිප් කරන්නත් පුළුවන්. දැන් මම question paper එකට යන්න කලින් මම චූටි දෙයක් මෙතනදී කරනවා. මම මේ ටික අපි කියමුකෝ paper 1 කියලා මම දා ගන්නවා කියලා. ප්‍රශ්න පත්‍රය එක පළමු කොටස කියලා කියන මම ඔන්න ඔය විදිහට දාගන්න. හරි, එහෙම නැත්නම් එකක් නැත්නම් ප්‍රශ්න පත්‍රය විද්‍යාව එහෙම කියලා දාන්න. අපි අර විදිහට මෙයන් මෙතන මන් තෙවන වාර විභාගය 6 වෙනි ශ්‍රේණිය කියලා තියෙනවා. එතන මම විද්‍යාව එක 6 වෙනි ශ්‍රේණිය විද්‍යාව කියන ටික මෙතනක් තියෙන්න ආරිනවා. මොකද දරුවා ආපු ගමන්ම දරුවට තමන්ගේ පේපර් එක හරිද කියලා බලන්න පුළුවන් වෙනු නැත්නම් වෙලාව යනවා වෙන්න පුළුවන්. ඒකෙින්ද මේක කොපි කරලා දෙවෙනි කොටසෙත් මම මේක හෙඩින් එක විදිහට දානවා 6 වෙනි ශ්‍රේණිය විද්‍යාව කියලා. මේ ඩිස්ක්‍රිප්ෂන් එක කියන එකේ ආයෙමට දාන්න පුළුවන් තියෙන ප්‍රශ්න ගන්න පැය කීයක්ද කියන එක. ඊළඟට මට පුළුවන් මේකෙදි ප්‍රශ්න ඇඩ් කරගෙන යන්න. ඉතින් මේ ප්‍රශ්න කියන තැනට ගිහිල්ලා මම තව චූටි දෙයක් කරනවා. රික්වයර්ඩ් කියන එක දානවා. මොකද හැම ප්‍රශ්නයකටම මේක රික්වයර්ඩ් වෙන්න ඕන. ඒකම මෙතනදී මම ඔප්ෂන්ස් වලට ගිහිල්ලා මෙතනදී ඕගොල්ලන්ට මේ මම ඔප්ෂන් එකක් ඔන් කරනවා. ඒ ඔන් කරන එක මුළු සම්පූර්ණම මේ ෆෝම් එකට මෙනවා. නමුත් මට මම මෙතනදී මේක ඔන් කරගන්නවා. මොකද මට මෙතන ඉහට අනිවාර්යයෙන්ම මේක තියෙනවා. ඉතින් මම උඩම පේපර් එකේ උඩටම ගිහිල්ලා පොඩ්ඩක් දකුණු පැත්තට යනවා. දකුණු පැත්තට ගියාම ඔයාලට පේනවා මෙතන ඩොට්ස් තුනක් තියෙනවා. අන්නේ ඩොට්ස් තුන උඩ ක්ලික් කරාම අපිට ප්‍රිවියු කියලා එකක් තියෙනවා. දැන් තුන ප්‍රිවියු එකට අපි ගිහිල්ලා බලමු. මෙන්න මට ප්‍රිවියු එක එනවා මේ විදිහට. තෙවන වාර විභාගයේ හයි ශ්‍රේණි විද්‍යාව නම
ඉතින් නම මට ෂෝට් ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න පුළුවන්. ඊළඟට මගේ පන්තිය පේනවනේ, එක ලයින් එකක් විදියට එන්නේ. පන්තිය මන් තෝරගන්න ඕන, නොතේරුවොත් අර විදියට මේක තෝරන්න ඕන කියලා එනවා. ඊළඟට නෙක්ස්ට් කියන එකට යන්න පුළුවන්. ගියාම එන්න මගේ පේපර් එක මේ විදියට තමයි එන්නේ. දැන් පේනවා රික්වයර්ඩ් එක ඔන් වෙලා තියෙන, මම රික්වයර්ඩ් දාපු හින්දා. ඒකම සබ්මිට් බටන් එකක් තියෙනවා. දැන් මම නැවතත් මේක මගේ මේ පහල උගලන්ට පේන්න තියෙනවා පැන්සලක්. මේ පැන්සල් උඩ ක්ලික් කළා මට එඩිට් මෝඩ් එකට යන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ආපුවාම අර මං කිව්ව ඉහළ කෙළවර වම් පස සෝරි දකුණු පස තියෙනවා ඩොට්ස් තුන, එතනට යන්න. ගියා මෙතන අපිට සෙටින්ග්ස් කියලා එනවා. දෙවෙනි එක සෙටින්ග්ස් ප්‍රිවියුනේ අපි ඉස්සෙල්ලා ගියේ, ඔන්න සෙටින්ග්ස් වලට ගියා. සෙටින්ග්ස් වලට ගියාම ඔයාලට මේ තියෙන සෙටින්ග්ස් ටික මම නැවතත් කියන්නම්. අර අපි ලැප්ටොප් එකේ ගන්නකොට ඒ දැකපු ඒ ෆෝම්ස් ඒ සෙටින්ග්ස් සියල්ලම තමයි. එකම වෙනස මෙතනදී අර උඩ ධාරයේ පේන්නේ නැහැ. මොකද අපි මොබයිල් ෆෝන් එකෙන් යන හින්දා ඒ ඉඩ සීමා සහිත වෙන හින්දා. දැන් මෙතනදී සෙටින්ග්ස් ගත්තම ජෙනරල් කියන එකේ තියෙනවා කලෙක්ට් ඊමේල්ස්. එතකොට මම කලෙක්ට් ඊමේල්ස් එක ඔන් කරොත් මොකද වෙන්නේ? ඊමේල් නැති දරුවන්ට මේක කරන්න බැරුව යනවා. මොකද මුලින්ම ඊමේල් එක දාන්න කියලා එනවා හැම ෆෝම් එකකම. අපි මේ කලෙක්ට් ඊමේල් කිව්වොත් ඒකින්දා ඒක එතනදී අපි තෝරන්නේ නැහැ. ඊළඟට require sign in කියලා තියෙනවා. require sign in කියලා තියෙනවා. මෙතනදී limit to one response. අපි limit කරනවා නම් එක response එකකට දරුවන් කීප සැරයක් කරන එක වළක්වනවා නම් එතනදී අනිවාර්යයෙන්ම අපි email එකක් හරහා යන්න ඕන. ඊළඟට respondents can edit after submit. සාමාන්‍යයෙන් අපි submit කරාට පස්සේ ඒ වෙලාවෙම එඩිට් කරන්න මොකක් හරි වැරදුනා කියලා හිතුනොත් එඩිට් කරන්න ඔප්ෂන් එකක් අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවසානයේ සබ්මිට් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ එඩිට් if you want වගේ මැසේජ් එකක් එක බටන් එකක් එනවා. මේ එඩිට් ආෆ්ටර් සබ්මිට් කියන එක අපි තේරුවොත්. ඉතින් ඊළඟ එක තමයි see summary charts and text responses. දැන් මෙතනදී අපි මේ see summary charts and text responses select කරොත් මේකට රෙස්පොන්ඩ් කරන හැමෝටම මේ සමරි චාට්ස් උයි ටෙක්ස්ට් රෙස්පොන්සස් උයි බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපිට එහෙම බලන්න දෙන්න අවශ්‍ය නැහැ. අපිට ඕන මේක ඒ ෆෝම් එක අයිති අපිට විතරක්නේ බලන්න ඕන විභාගයක දින. අපිට සමහර අවස්ථා තියෙනවා, සමහර අවස්ථාවදී අපිට පෙන්වන්න අවශ්‍ය වෙනවා දැන්ට කී දෙනෙක් රෙස්පොන්ස් කරලා තියෙනද, ඒගොල්ලන්ගේ පිළිතුරු මොනවද, චාට්ස් එන්නේ කොයි විදිහටද, චාට් එක අපිට ඔටෝමැටිකලි මේන රෙස්පොන්සස් වලින් හැදෙනවා, ඒක කොහොමද කියලා බලන්න දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ කිසිම දෙයක් අපි ඔන් කරන්නේ නැහැ විභාගයක් කරන්න යනකොට. ඉහළ අධ්‍යාපන වේලාවේදී අපිට කලෙක්ට් ඊමේල්ස් කියන එකට යන්න පුළුවන්. මොකද ඊමේල් තියෙන දරුවන් ඉන්න පුළුවන්, ඊමේල් හැමෝටම තියෙන්න පුළුවන්. ඉතින් යාට ඊමේල් එක හරහා ලොගින් වෙලා ඉන්න. මෙතනදී අපිට ඊමේල් එක හරහා ආපුවාම නැවත ප්‍රශ්න පත්‍ර බලල ලබා දෙන ඒ දේවල් පහසුවක් තියෙනවා. මොකද අපිට කන්ටැක්ට් කරන්න ඊමේල් එකක් තියෙනවා. ඊළඟට ප්‍රසන්ටේෂන් කියන එකේදී අපි මේ ෆෝම් එක කොහොමද ප්‍රසන්ට් කරන්නේ. පළවෙනි එක උගලන්ට පේනවා show progress bar. ඒක අපි ඇක්ටිවේට් කරොත් උඩ පෙන්නනවා දැන් ඔයා කීවෙනි ප්‍රශ්නේ දින්නේ, 40 47 තියෙනවා දැන් කීවෙනි ප්‍රශ්නේ දින්නේ කියලා. මේකත් මම මෙතනදී රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද දැන් අපි දැම්මනේ අමතර ප්‍රශ්න දෙකක් මෙතනදී මම දැම්මා 9යි 5යි කියන එක. එතකොට අපිට 42ක් කියලා එනවා අපේ පේපර් එකේ 40ක් තියෙනවා නම්. ඒකින්ද show progress bar කියන එක අපිට අවශ්‍ය නැහැ මේ වගේ වෙලාවකදී. ඊළඟට shuffle question order. දැන් ඉස්සෙල්ල මම ඕගොල්ලන්ට කිව්වනේ answers දෙනකොට answers වල මම මේක ඕගොල්ලන්ට පැහැදිලි කරේ. මම හිතන්නේ ලැප්ටොප් එකේදී මම ආපහු ෆෝම් එකට ගියාම මේක නැවතත් පැහැදිලි කරන්න. මෙතනදී මේ shuffle question order කියන්නේ අපි එකම ප්‍රශ්න පත්‍රය ළමයි කීප දෙනෙක්ට දෙනවා. එතකොට අපිට ඕඩර් එක වෙනස් වෙලා එන්න ඕන නම් questions වල අපිට මෙන්න shuffle question order කියලා දෙන්න පුළුවන්. එතකොට එකම වෙලාවෙ ළමයි 100 දෙනෙක් කරත් ඒගොල්ලන්ට question order එක shuffle වෙලා එන්නේ. දැන්
क्वेश्चन हतरी तीन पुलवांग अवस्था विह की अवस्था बहुत बहुमे आगतीन ऐ थिंक सी दिनाट सी विद्यकट एंडतीन समहलाट एक विद्यटन अवस्था तीन एक सिस्टम मेकिंग मे एलगोरिदम मेक अतुले रनवे एलगोरिदम मेकिंग वेन्नी इलांट पेन शो लिंक टू सबमिट अनदर रेस्पॉन्स दैन मेक तिब्बत दरवट देवनी पारट पेपर एक करान पुलवा ऐ थिंक टर्म टेस्ट वगैना मेक अभी टाइम करान पुलवा इलाट कन्फर्मेशन मेसेज मेके दी युवर रेस्पॉन्स हेज बीन रिकॉर्डेड की मेतन दरवट अभी पेहदली विनमी दरवट पेहदली तेरूंगा प्लमी पीलतुरा लादीन प्लम मेक वेन्नी अंतिम पेपर एक कर्ला सबमिट बटन एक प्रेस कर हम तमाइ मे मेसेज के एन हर सबमिट बटन एक प्रेस कर ओब पीलेतुरु सपया अवसा अवसान्य वे अभी दिन पुलवा यदरवट पेन विदिट पीलीरा पेदी पीलीरा इतना मेतन दिन पुलवा उबे पीलीर परीक्षा कर बला उबे लाकुन कैसे बला वगे देखो अभी मेतन दिन पुल उन्हें पेहदली ने अभी मेतन दी अभी अवश्य ना अभी पीलीर सपेन दर्वांट क्वेश्चन पेपर के ऑर्डर के बिना स्कल देन एना शफल क्वेश्चन ऑर्डर की नकटे अन्न पुलवा ना मुद्दे मितन दी उगुलां पिलितुरु साकाच्छा करन्न बलापुरोत्तु वेनो नम मे एमसी क्यू वल उनात एहेमना शफल क्वेश्चन ऑर्डर नोदी इन्न एक वैडिया होंदाई मोकद एहेम उनोत दरुवो कन्फ्यूज वेन्न पुलुवां एगुलांट एन प्रश्न वेनस हिंदा एकम හැබැයි මෙතෙන්දී පේපර් එකෙන් පේපර් එක යන්නේ නැහැ ටීචර්ට පේපර් එක අරගෙන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඒක හින්දා ඉතින් ෂෆල් ක්වෙස්චන් ඕඩර් තිබුණත් ගැටලුවක් නැහැ මෙතනදී හැබැයි මතක තියාගන්න ඕනේ දැන් ෂෆල් ක්වෙස්චන් ඕඩර් තිය දැම්මොත් ඔයාලා ක්වෙස්චන් එකේ ඉස්සරහට 1 2 3 4 කියලා ඒ නම්බර් කරන එක කරන්න එපා හරි අපි ඊළඟ ඔප්ෂන් එකට යනවා ක්විසස් කියන එකට ක්විසස් වලදී ඔයගොල්ලන්ට පේනවා මේක් දිස් අ ක්විස් ඔන්න මේක සිලෙක්ට් කරාම තමයි අපිට මේක MCQ පේපර් එකක් වෙන්නේ. ලකුණු ලබා දෙන පේපර් එකක් වෙන්නේ. ඉතින් මෙතනදී ඒකම් පල්ලෙහා තියෙනවා. පැහැදිලි කිරීම තියෙනවා මේ හැම එකටම assign point values to questions and allow auto grading. ඊළඟට තියෙනවා immediately after each submission තමයි grade එක දෙන්න. මේක immediately after each submission. දැන් අපි යන්නේ options buttons වලින් නම් multiple choice questions විදියට නම් එහෙනම් අපිට මේක තෝරන්න පුළුවන්. නැත්තම් later after manual review කියන එක. අපි manual review කරන්න දැන් short answers වගේ දැම්මොත් අපිට manual review කරන්න වෙන්න පුළුවන්. මොකද ළමයට type කරනකොට typing mistake එකක් වෙලා answer එකට නිවැරදි පිළිතුරු නොගින් ඒ කියන්නේ නිවැරදි පිළිතුරු විදිහට භාවිත බාරගෙන නොඑන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකදී අපිට පස්සේ දෙන්න කියලා දෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී ඔයාලට පැහැදිලි වෙන්න ඕන ඊමේල් එක කලෙක්ට් කරන්න ඕන. අපි ඊමේල් කලෙක්ෂන් එක ඔන් කරලා තිබුණොත් තමයි මේ ඔප්ෂන් එකට යන්න පුළුවන්. නමුත් දැන් මේ අපේ සාමාන්‍ය පේපර්ස් වලදී අපිට මේ පළවෙනි එකට යන්න පුළුවන්. ඊළඟට රෙස්පොන්ඩන්ට් කැන් සී. මෙතනදී මේ තුනම සිලෙක්ට් කරලා තිබුණාට කමක් නැහැ. මිස්ඩ් ක්වෙස්චන්ස්. ඒ රෙස්පොන්ඩ් කරන කෙනාට පිළිතුරු සපයන කෙනාට තමන්ට අතෑරු ප්‍රශ්න මොනවද කියලා බලා ගන්න පුළුවන්. කරෙක්ට් ආන්සර්ස් ඒවට හරි පිළිතුරු මොනවද කියලා වැරදුනා නම් හරි පිළිතුරු මොනවද කියලා පෙන්වනවා. පොයින්ට් වැලියුස් කොච්චර වැලියු එකක් තියෙනවද කියලා පෙන්වනවා.
මෙන්න මේ text තුනම අපිට මෙතන දාන්න පුළුවන්. ඉතින් ඒ දැම්මට පස්සේ මං settings වලින් මේකේ save කරන්න උඩ තියෙන button එක save button එක press කරලා ඉවරුණා මම මේ නැවතත් එනවා මගේ මේ question paper එකට. දැන් මෙතනදී මම අර කිව්වනේ මම question එක දාන්න කලින් පළවෙනි question එක දාන්න කලින් ගිහිල්ලා quizzes කියන එක set කරලා එනවා. ඇවිල්ලා මම දන්නවා multiple choice questions තමයි මම මේ paper එකේ කරන්න යන්නේ. ඒක මොගලන්ට පේනවා මං ඉස්සෙල්ලා පෙන්වුවේ නැති ඉස්සෙල්ලා තිබුණ නැති එකක් තියෙනවා මේ හරි mark එකක්. මේකෙන් කියන්නේ පිළිතුරු වලට ලකුණු දෙන්න කියලා. ඉතින් අපි questions 40ක් නම් කරන්නේ අපිට paper එකට 100ක් එන්නේ 2.5ක් දුන්නොත්. ඒක සමාන weight එකක් අපි හැම question එකකටම දෙනවා නะ. ඉතින් මට මේ විදිහට points කියන තැන තැන ඒ විදිහට 2.5 කියලා දාන්න පුළුවන්. ඒ වගේම ආන්සර් එකට ෆීඩ්බැක් එකක්. දැන් උදාහරණයක් විදිහට අපි මේ අහලා තියෙන ප්‍රශ්නේ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් නැත්නම් ප්‍රශ්නෙට උත්තරේ එන එක පැහැදිලි කිරීමක් ඔයාලට දැන් ඕන. අන්න ෆීඩ්බැක් එකක් විදිහට ආන්සර් එකට අපිට යමක් ටයිප් කරන්න පුළුවන් කියලා සේව් කරන්න පුළුවන්. මම දැන් එතන එහෙම ෆීඩ්බැක් එකක් දාන්නේ. පොයින්ට්ස් ටික සෙට් කරාට පස්සේ ඔයාලට පේනවා පල්හඩන් කියලා තියෙනවා. දින්ඩන් කියන එකට මට යන්න පුළුවන්.